වර්තමානයේ මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා සර්වසන්න ප්‍රාර්ථනා කරන සිරිදු දනාට යලිත් කාලකට පස්සේ නැවතත් ආරක් එකතු වෙලා ඉන්නේ වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා වැඩසටහන එක්ක ඉතින් අද අපිට වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා වැඩසටහන වගේම බොහොම සුවිශේෂී දවසක් ඒ තමයි වෙල්ලස්සේ ටීවී නාලිකාවද දෙවන සංවත්සරයේ සමරනවා ඉතින් මේ දෙවන සංවත්සරයත් එක්ක මතක් කර යුතුයි ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට වගේම ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මෙවන්නෝ රන් කරඬුන් වහන්සේලා දහසක ප්‍රමාණයක් ලංකාවේ තිබෙන රන් කරඬුන් වහන්සේලා නොමැති වෙහෙර විහාරස්ථානවලට පූජා කිරීමේ මහඟු පින් කටයුත්තට වෙල්ලස්සේ ටීවී නාලිකාව වැඩ කටයුතු පටන් ගත්තේ ඉතින් ඒ සඳහා අපේ රන් කරඬුන් වහන්සේලා ඉල්ලීම් කරලා තිබුණ විදේශගත වෙලා ඉන්න වෙල්ලස්සේ මනුස්සකමට වෙල්ලස්සේ ටීවී නාලිකාවට ආදරය කරන අපේ රටවිරුවන් ඉතින් මෙවන්නෝ තවත් රට විරුවේගේ පවුලේ අය තමයි අද සහභාගී වෙලා ඉන්නේ දුබායි රටේ ජීවත් වෙන පීඑස් මල්කාන්ති මහත්මියගේ පවුලේ අය අද සහභාගී වෙනවා වෙලස ටීවී රන් කරඬු පූජා අභිවන්දනා වැඩසටහනට ඉතින් ඔවුන් අද සූදානම් වෙනවා ඔවුන්ගේ ගම්පලාත අඟනකොළ පැලැස්ස ප්‍රදේශයේ ඉඳන් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ ඉතින් අඟනකොළ පැලැස්ස ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත අද දවසේදී මේ රන් කරඬුන් වහන්සේ නමින් පැවැත්වීමේ අනුසුරුව රැගෙන යන්නට ඕන් සූදානම් නමුත් ඊට මත්තෙන් මම බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා අද දවසේදී මේ ස්ථානයට වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක මම පිළිගන්නා අවස්ථාවට ඉතින් රන් කරඬුන් වහන්සේ වෙත මැණික් තැන්පත් කිරීමට කලින් අපි කැමති ඔබ වහන්සේකින් ආශිර්වාදය ලබාගෙන මේ වැඩසටහන ගැන ඔබ වහන්සේට හිතන දේ දෙක ඒ දේ දැන කියාගෙන වැඩ කටයුතු පටන් ගන්න පොඩ්ඩක් සියලු දෙනාටම තෙරුවන් සරණයි අනුරකල පැලැස්ස පිහිටි අප විහාරස්ථානයේද අත් දවසේදී ඒ රන් කරඬුන් වහන්සේ නමක් ඒ විදේශගතව සිටින පීඑස් මල්කාන්ති මහත්මිය විසින් අද මේ ආකාරයෙන් පූජා කරන්නට යෙදෙනවා මේ අවස්ථාවේදී මේ උදාර කටයුත්ත සිද්ධ කිරීම සඳහා දායකත්වය ලබා දුන්න පීඑස් මල්කාන්ති මහත්මියට අපි පුණ්‍යානුමෝදනා ස්තුතිය සිදු කරනවා ඒ වගේම මේ උතුම් වැඩසටහන පිළිබඳව සිහිපත් කරද්දී බොහෝ විහාරස්ථානවල ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට රන් කරඬුන් වහන්සේලා දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මෙවැනි අවස්ථාවන් සිද්ධ කරලා ඒ විහාරස්ථානවලට ඒ රන් කරඬුන් වහන්සේලා ලබා දීලා ඒ පුද පූජා කටයුතු සිද්ධ කිරීමටත් ඒ වගේම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන්නටත් ඒ කටයුතු වඩාත් අලංකාර විදියට සිද්ධ කරන්නට ඒ වගේම බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව උද්දීපනය වෙන විදියට කටයුතු සිද්ධ කරන්නට මම හිතනවා මේ කටයුතු උපස්තම්භක වෙනවා මේ කාර්යය ඉතාම වැදගත් කටයුත්තක් ඇටියෙද මේ වෙලාව සිහිපත් කරනවා දේශමානී දේශබන්දු විශ්වකීර්ති මානව හිතවාදී ජනරංජන මද්දශූරී විභූෂණ කීර්තිශී දේශමාන්න ප්‍රවීණ මාධ්‍යවේදී USP බණ්ඩාර මහත්මාටත් එවැගේම වෙල්ලස්ස ටීවී නාලිකාවේ කටයුතු කරන සියලුම දෙනාටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා ස්තුතිය පුදු කරනවා මේ ස්ථානයේ වැඩම කළාට පස්සේ බොහොම සොම්නසක් විශාල සතුටක් ඇති වුණා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙවැනි කටයුත්තක් සිද්ධ කරන බවට අපට දැක ගන්න ලැබීම නිසා ඉන්සා මේ ඉදිරි කටයුතු හොඳින් සිද්ධ කරගෙන යන්නට අපි ආශිර්වාද කරන ගමන්ම කොවිඩ් වසංගත රෝගිය මේ රට තුළින් ලෝකය තුළින් දුර වෙලා ජන ජීවිතය නැවතත් යථා තත්ත්වයට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේගේ අනුශාසනාව ආශිර්වාදය සමගින් සූදානම් වෙන්නේ ඩුබායි සිට අපිට දායකත්වය ලබා දුන්න පීඑස් මල්කාන්ති මහත්මියගේ රන් කරඬුන් වහන්සේ වෙත මැණික් තැන්පත් කිරීමේ අනතුරුව සමුදන්සේගේ ආශිර්වාදය මතේ රන් කරඬුන් වහන්සේ ඔවුන්ගේ ගම් පළාත බලා රැගෙන යන්නට අවශ්‍ය කටයුතු සම්පන්න කරන්න
මම පළමුවෙන්ම ගෞරවයෙන් ආරාධනා කරනවා කරවු ගෞරවනීය ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සුබතින් නැරික්කම්පත් කරන්න අන්තර දුන්නා කියලද. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද නැති අපිත් එක්ක ගලස්සේ මනුස්සකමත් එක්ක දායකත්වය ලබාගෙන ඉන්න මල්කාන්ති මහත්මියගේ ආදරණීය පුත්‍ර රත්නයට මේ කරඬුව බාර දෙන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදයත් එක්ක ඔබගේ හිතමත කරලා කරඬුව බාර ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපි රටේ පවතින කොරෝනා වසංගතය තුරන් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි මේ විදිහට වෙලස්සේ ගන්න කරන පූජාදී වන්දනා වැඩසටහන ප්‍රියත්න කරන්නේ. රටේ පවතින සංචරණ සීමාවත් එක්ක අපිට තවමත් රට පුරා රන් කරඬු චාරිකාවෙ යෙදෙන්නට අවස්ථාවක් නැහැ. නමුත් අපි මේ වෙද්දී රට වටා රන් කරඬු චාරිකාවට අවශ්‍ය කරන සීලම දේවල් සීලම කටයුතු සම්පාදනය කළ තිබෙන බව මතක් කරන ගමන්ම රටේ තත්ත්වය යහපත් අතරපත් වූ වහාම රට වටා ගොස් රන් කරඬු පූජාදී වන්දනා වැඩසටහන නියම කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ තමයි මල්කාන්ති මහත්මියගේ නිවසේ තැන්පත් කිරීමට ලබා දෙන අනුකරණ දුන්නාන්සේ ඔබවහන්සේගේ අතින් ඔවුන්ගේ පෞලේ පූජා කරන්න කියලා මේ දැන මතක් කරනවා. මේ රන්කන් දුන්න මහන්සේ නිවසේ තැන්පත් කරගෙන ඒ අතරෙම අපි රන්කන් දුන්න මහන්සේ පිළිගෙන විහාරස්ථානයේද අද පිළිකර වගේම මුතුකොඩියක් පූජා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට පූජා කරන්න කියලා මතක් කරන මේ වෙලාවේ ඒ වගේම මේ තමයි අපි රන් කරඬුන් වහන්සේ වෙනුවෙන් අපි ලබා දෙන මූල්‍යමය මුදල. මේ වෙද්දී මේ මූල්‍යමය මුදල බොහෝ අය අපි එලිම කරා මේ වෙලාවේ රටේ පවතින කොරෝනා වසංගතයත් එක්ක පුළුවන් නම් ඉන්නව නම් අපිත් එකතු වෙලා අපිට කැමැත්ත පළ කරන්න අපි බලකිරීමක් කරේ නැහැ. මේ මුදල කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ජනතාවට හෙළ උසු ලබා දෙනට දායකත්වය ලබා දෙන කියලා ඉතින් අපි එහෙම අපිට එල්ලීමක් කරලා කැප කරපු අයට ඒ මුදල් අපි ලබා දෙන්නේ නැහැ. නමුත් අපිට එහෙම එල්ලීමක් නැති අයට අපි ඒ මුදල් ලබා දෙනවා. ඒ අනුව අපි මල්කාන්ති මහත්මියට අදාළ මූල්‍යමය මුදලක් මේ අවස්ථාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේට පූජා කරන මෙහෙයස්ථාන. ඉතින් මේ විදිහට තමයි අද දවසේ ඉඳලා ඉලස්සේ රන් කරඬු පූජාදී වන්දනා වැඩසටහනේ එක් අවස්ථාවක් තුනකට පත් වුණේ. මේ වෙද්දී රටේ පවතින තත්ත්වයක් එක්ක රන් කරඬු වන්දනා මාන කිරීමට නම් බොහෝ වෙලාවට බොහෝ අය පැමිණෙන්නේ නැහැ. රටේ පවතින තත්ත්වයක් එක්ක කොහොමුණත් අපි සූදානම් වෙනවා. කලින් මතක් කරා වගේම ලක් ඉතිහාසයේ වගේම ලෝක ඉතිහාසයේ රන් නපුරින් ගියවෙනට සූදානම් වෙලස්සේ රන් කරඬු පූජාදී වන්දනා වැඩසටහන රටේ තත්ත්වය යහපත් වූවහම රටවට ගොස් බොහොම සාර්ථක නිමා කරන්නට ඉදින් වෙලස්සේ රන් කරඬු පූජාදී වන්දනා වැඩසටහන සමගින් එකතු වෙලා ඉන්න ඔබ හැමෝ දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරගන්න සමගන්නව මෙවන් තවත් වීඩියෝකින් හමු වෙන්නේ බලාපොරොත්තු වෙන ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා.